අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදානිය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී සහ සමෘද්ධි ලාභී පවුල් වෙත රජයෙන් රුපියල් 5000ක දීමනාවක් කුකුළු මස් උපරිම සිල්ලර මිල ගෙනත් එකඟතාවයකට කොවිඩ් කොළඹින් ගමට ගෙනියන්න එපා සංචාර සීමා පැනවීමට තවම තීරණයක් නැහැ රට වහන්න බලාපොරොත්තුවකුත් නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ නායකයා වෙන්න අපිට තියෙන්නේ තව දවස් 1000යි 30 කියයි අපි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ ජාතික ආරක්ෂාවට ඊට සුදුසු නායකයා ගෝඨාභය රාජපක්ෂයි ඇමති රෝහිත පවසයි දිස්ත්‍රික්ක 25න් ලබාගත් පොල්තෙල් සාම්පල 125න් 109ක ඇෆ්ලොටොක්සින් නැහැ රාජ්‍යමති ලසන්ත කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් මියගිය බව පවසමින් මීගමු රෝහලට ඇතුළත් කළ රෝගියෙකුට හදිසියේ නැවත පණ ආපුවතක් අපට මීගමු ප්‍රදේශයෙන් වාර්තා වුණා මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ඇලෙක්සැන්ඩර් ද සිල්වා නැමැති 45 හැවිරිදි පුද්ගලෙක් එලව ගිහින් මෙලව එනවා කියලා අපි අහලා තියෙන්නේ නාට්‍යවල ටෙලිනාට්‍යවල සහ චිත්‍රපට මෙන්ම පොත්පත්වලින් විතරයි. හැබැයි ඇත්ත ජීවිතයේදී අන් පුද්ගලයින්ගේ නොසලකිලිමත්කම නිසා එලව ගිහින් මෙලව ආපු එහෙමත් නැතිනම් මැරුණා කියලා ප්‍රකාශ කරලා නොමැරුණු මිනිස්සු ඕනෑ තරම් මේ ලෝකේ ඉන්නවා. වැරදි අතපසු වීම නොවිය යුතුයම කණ්ඩායමක් වන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශාතින් සිදු වූ නොසලකිල්ලක් හේතුවෙන් එලව ගිහින් මෙලව ආපු පුද්ගලයෙක් අපට මීගමු ප්‍රදේශයෙන් හමු වුණා. මීගමු ප්‍රදේශයේ පදිංචි ඇලෙක්සැන්ඩර් ද සිල්වා නම් මෙම පුද්ගලයා ඉක්ුත් නමවනදා මීගමු මහරෝහලට ඇතුළත් කරන්නේ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන්. කෙසේ නමුත් රෝගියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම රෝගියා මියගොස් ඇති බවයි. එහෙත් සුළු වේලාවකින් පසුව රෝගියාගේ බිරිඳ ඔහුගේ නිසල සිරුර අසලට ගිය අවස්ථාවේදී දැක ගැනීමට හැකි වුණේ පුදුම සහගත දෙයක්. අපි ටීවී එකේ දාගෙන අරන් ගියා යාව අරන් ගිහලා වාට්ටුවේ දැම්මාම ඔපීඩී එකේ තියාගෙන යාල දොස්තර කෙනෙක් කියලා ටෝච් එක ගාලා ඇස් දෙක ඇරලා බැලුවා එච්චරම තමයි ඒ දොස්තර මාත්‍යා කෙරුවේ ඊට පස්සේ ලෙඩයි ගාත ලෙඩයි හිටියා මට අඬ ගහලා ෆයිල් එක ලියන්න ගත්තා දෙතුන් පොලකට මාව ඇරියා ෆයිල් එක අරගෙන ලියලා ලියලා කළා අන්තිමට පොලිස් මාත්‍යා ගාට දාලා ඊට පස්සේ කිව්වා ඔයා ගිහිල්ලා එනම් පොලිස් ආරාම කෙනෙක්ව කැන්දන් එන්න කියලා මං හොය මොකටද කියලා ආදී ඒ වල ලෙඩක් නැති වෙලයි කිව්වා මං කොල්ල ලෙඩක් නැති වෙලා ඇයි වලට කිව්වේ නැද්ද කියලා ඒව මං කොනේ අපිට එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා ඒතරේ පොලිස් මාත්‍යා එතන හිටුවාට කෑ ගැව්වා මෙයාල අත තියා නිදිය මට යන්න දුන්නේ නැහැ මං කොමරි අතගස දලාල යනකොට එයාගේ ඉටිරෙද්ද මහලත් එක්කයි හිටියේ මං ඊට පස්සේ ඉටිරෙද්ද මේ ඇරලා මූණ බලාගෙන මං කෑ ගහ ගා ඇඬුවා අන්නකොට පවුල ළඟට එල්ල අඬ ගෑව එන්න යන්න කියලා මං කොමන් තව චුට්ටක් කළා ඉඳලා එන්නම් කියලා තමා මූණට මූණ බදාගෙන මං කෑ ගහද්දි මම දැක්ක තොල්පොට එල වෙනවා වගේ ඊට පස්සේ තමයි මම යාළට කිව්වේ මේ බණ්ඩකෝ මැරිලා නැහනේ පණ තියෙනවා වගේ කියලා ඊට පස්සේ මෙයාලා කෑ ගහලා දොස්තරට ඉතින් නිහට තමයි මේ මෙහෙත් කරන්න ගත්තේ ටොලියෙන් බහැලා එයා ඇඳටත් නැග්ග යම් පයින් බහැලා ඇඳටත් නැග්ග දැන් ලෙඩා හොඳට ඉන්නවා ඉස්පිරිතාලේ වාට්ටු හතර වෙනි වාට්ටුවේ ඉන්නවා එයාට කිසිම දැන් කරදරයක් නැහැ මමත් මේ ඉල්ලන්නේ කිසිම කෙනෙකුට මේ වගේ දෙයක් නවෙන්න එපා මේ මේ ටිස්සලින් ওই වගේ දේවල් ගොඩක් අයට වෙන්න ඇති මං ඉල්ලන්නේ මට උනා වගේ වෙන කෙනෙකුට මේ දෙයක් වෙන්න එපා කියලා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට ඇත්තේ තවත් දින 3ක් පමණයි. ඒ වෙනුවෙන් රජය ලබා දෙන සහන සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මෙලෙස අදහස් පළ කර සිටියා. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තවත් දින 3ක කාලයක් පමණයි. ඒ වෙනුවෙන් මෙවන විට ජනතාව ලහි ලහියේ සූදානම් වනවා. නමුත් මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද අපට සමරන්නට සිදු වී ඇත්තේ සෞඛ්‍ය නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි. ඒ රටේ පවතින වත්මන් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් ඊයේ සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමටද රජය පියවර ගිරතිබුණා එම ප්‍රවාහන සේවාවන්ද ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලවයි මේ අතර ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය විසින් ජනතාවට ලබා දෙන සහන පිළිබඳව අද අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා කොවිඩ් වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය මාත්‍ය ශ්‍රහන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා
අපේ රටේ සමෘද්ධිලාභී සහ අඩුවාදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් අප්‍රේල් මාසයේ සඳහා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දීමට රජය තීන්දුව කරා. මේ තීන්දුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ උපදේශ පරිදි අපි ලබා ගත්තා. මෙම රුපියල් 5000 දීමනාව අඩුවාදායම්ලාභීන් සහ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාස 12 සහ 13 යන දිනවල සමෘද්ධි බැංකුව විසින් නිකුත් කරන බව වෙළඳාම් මාධ්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. මේ රුපියල් 5000 දීමනාව සඳුදා අඟහරුවාදා දිනවලදී කලින් කොවිඩ් 19 වසංගතයේ යටතේ ලබාගත් 5000 ලබාගත් ආකාරයටම ලබා ගන්න පුළුවන් සමෘද්ධි බැංකුව හරහා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සියලුම වෙළඳ සැල් 12 13 යන දිනවල විවෘත කර තබන්නට කියලා. මේ රුපියල් 5000 දීමනාව ලැබීමෙන් පසු කවුන්ටර් සිංහලා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ බිඳදී ගැනීමට අවස්ථාව සලසා දිය යුතු නිසා. එසේම උත්සව සමය වෙනුවෙන් කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් සමග අද පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ප්‍රකාශ කළා. බොයිල චිකන් වෙළඳපොලේ 430ට අලෙවි කරන එක කිසිදු ගැටලුවකින් තොරව මිල ගණන් වලින් වෙනසකින් තොරව අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් වෙළඳපොලට ලබා දීමට ඒ සමාගම් අද කැමැත්ත පළ කරයි. වෙළඳපොලේ නැවුම් කුකුල් මස් මිල ඉහළ යාමක් ඇති වෙලා තිබුණා. ඒ පිළිබඳව අද කතා කළයින් පස්සේ ඒ නිෂ්පාදන සමාගම් පොරොන්දු වුණා 375කට අතරමැදියන්ට ලබා දීමට කටයුතු කරනවා කියන එක. ඒ අතරමැදියන් පොරොන්දු වුණා රුපියල් 600ට වඩා වැඩියෙන් වෙළඳපොලේ අලෙවි නොකිරීමට අවශ්‍ය කටයුතු යොදනවා කියලා තීරණය වුණා. එළඹෙන අවුරුදු සමයේ රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර උත්සව සමයේදී ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් රට තුල ජලිත කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හැමුවේ එළඹෙන අලුත් අවුරුදු සමය වගකීමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍යාංශ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව අවුරුදු සමයේ ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක අවධානම මතුවිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ. පෞගේ කාල සීමාවෙම අපි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ස්ථානවලින්. ඒ නිසා අපිට මෙම රෝගය ගම්වලට ගෙනියන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ මෙම සිංහල හින්දු අලුත් අවුරුදු සමයත් එක්ක. ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනාම ඉතාමත්ම වගකීමෙන් යුතුව පුරවැසියන් විදිහට තමන්ගේ වගකීම ඉටු කරයි කියලා මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍යාංශ විදිහට අපි සියලු දෙනාගේම ඉල්ලන්නේ පවුල විදිහට නැත්නම් තමන්ගේ ළඟම ඥාතීන් එක්ක මෙම සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන. දැනට නම් අපි يعني සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට හෝ නැත්නම් කොවිඩ් මර්ධන බලකාය අධිකර ජනප්‍රතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන බලකාය විදිහට අපි එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ. සංචරණ සීමා පනවන්න හෝ නැත්නම් ලොක්ඩවුන් එකක් කරන්න. ඒ නිසා තමයි අපි මහජනතාවට මේ අපි අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතාමත්ම සාමකාමීව තමන්ගේ පවුලේ සමාජිකයන් එක්ක කොවිඩ් ආසාදනය පැතිරීමක් නොකර ගනිමින් සමරන්නේ. උත්සව සමයේ ජනතාව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය අද කූරගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් මේ වෙනිදාට ලෝකයේ අනෙකුත් රටවල කොවිඩ් ආසාදනය වීම ඉතාමත්ම ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතින වකවානුවකයි අපි සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරන්න සූදානම් වෙලා ඉන්නේ. අලුත් අවුරුදු උදා වීමට සුරු දින කිහිපයකට ප්‍රථම රටේ ජනතාව මේ වෙනිදාට තමුන්ගේ චාරිත්‍ර වාරිත්වලට අනුව තමුන්ට අවශ්‍ය රෙදිපිලි ලබා ගැනීමට සෑම වෙළඳසැලකටම විශාල වශයෙන් එක්රොක් වෙනවා. මෙහිදී සෞඛ්‍ය පළපුරුදු ලබා දී ඇති උපදෙස්වලට අනුව අනුගත වෙන්න කියන එකයි අපි විශේෂයෙන්ම ඉල්ලන්නේ. මෙහිදී මුව ආවරණය අනිවාර්යයෙන්ම පැලඳගෙන සෑම අවස්ථාවකදීම ජනතාව ඉන්න අවස්ථාවේදී ඉන්න කියන එක ඉතාමත්ම ඕනකමින් ඉල්ලා සිටිනවා. මෙම මුව ආවරණය නැති වුණොත් කොයි වෙලාව හෝ එක් ආසාදිතයෙක් හෝ හිටියොත් අනිත් විශාල සංඛ්‍යාවට ආසාදිනවීම හැකියාවක් තිබෙන ඉතාමත්ම බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෑම අවස්ථාවකදීම මුව ආවරණය පළඳින්න පුළුවන් හැකි සෑම අවස්ථාවෙම ශාරීරික දුරස්ථභාවය රැකගන්න.
වත්මන් රජයේ ක්‍රියාකලාපයේ ජනතාව මේ වන විට ප්‍රතික්ෂේප කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. එය අද පොල්ගහවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දැන් මේ දවස්වල බැංකු වලට ගියාම අපිට පේනවා බැංකු වල අර උකස් සංසේ තමයි කට්ටිය. තමන්ගේ ඉතුරු වෙලා තියෙන කනකර ටික හරි උකස් කරලා අවුරුද්ද කන්න හදනකොට මොකද මේ ආණ්ඩුව අදගල්ලා තියෙන්නේ? අපිට කවුම් ගිරියක් කොමස් ගිරියක් බැල ගන්න තියෙන පොල් තෙල් ටික පිළිකාකාරව හදාලාද මේ රට පුරාම තියෙනවා. අද මේ රටේ ජනතාවට අවුරුදු ගන්න නෙවෙයි වහ කන්න දෙන රජයක් බවට මේ ගෝඨාභය රාජපක්ෂ රජයද පත්ලා දිනවා කියන එක අපි කනගාටු වුණා කියන්න ඕනේ. අද ඉතාමත් කෙටි කාලයක් තුළ මේ රටේ ජනතාවට එපා වෙච්ච ආණ්ඩුව අපි අද මේක ප්‍රයෝජනෙට අරගෙන මේ රටේ අනාගතයේ තියෙන සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සමගි ජනවල වේවි කියන එක අපි ජනතාව අතරට ගේනවා. මේ ආණ්ඩුවත් එක්ක ගමනක් නැහැ කියලා අපි විතරක් නෙමෙයි ආණ්ඩුව බලයට පත් කරන්න ජනාධිපතිවරයා බලයට පත් කරන්න එදා මූලිකත්වයේගෙන ක්‍රියා කරපු ආගමික නායකයන් ඒ වගේ විද්වත් කණ්ඩායම් අද ප්‍රසිද්ධයි කියන පටන් ගන්න තිබෙනවා. අසාර්ථක ආණ්ඩුවක්. ඒ නිසා සමගි ජන බලවේගය බිම් මට්ටමින් අපේ සංවිධාන ජාලය සකස් කරගෙන අපේ ජයග්‍රහණය කරා යන ගමනට පූර්ණ සහයෝගය තමුන්නාන්සලගෙන් එදාට වඩා වැඩියෙන් අද අවශ්‍යයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නායකයා වෙන්න තව තියෙන අපිට දවස් 1000යි. අවුරුදු 3යි. ඒ නිසා අද ඉඳලම මේ වැඩපිළිවෙල දවසෙන් දවස අපේ ඉලක්කය කරා ගෙනියන්න ඕන. වත්මන් ආණ්ඩුව ප්‍රමුඛත්වයේ ලබා දී ඇත්තේ ජාතික ආරක්ෂාවට බවත් ඒ සඳහා සුදුසු නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එය අද කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැහැදිලිව අපි මුල් තැන ලබා දෙන ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒකට ගැළපෙන නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. විශේෂයෙන් බුද්ධිංශ ශක්තිමත් කරමින් සහ ජාතිවාදයක සිංහල ජාතිවාදය වෙන්න පුළුවන්, මුස්ලිම් ජාතිවාදය වෙන්න පුළුවන්, දෙමළ ජාතිවාදය වෙන්න පුළුවන්. ජාතිවාදයට කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ. එක රටක් එක නීතියක් වෙන වැඩපිළිවෙළ තුල තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොන්ෆරන්ස් සභා වාර්තාවේදී මුලින් කිව්වේ සාරාන් හසින් තමයි මේකේ මහමොළකරු කියලා. තව ඉස්සරහට යනකොට මේට වැඩිය දේවල් හොයාගන්න පුළුවන් කමක් ලැබෙයි. මොකද හේතුව ගරු නීතිපතිතුමා ළඟ තියෙනවා තවත් සාක්ෂි සටහන්. ඒ සමහර සාක්ෂි සටහන් බුද්ධි අංශවලින් දබා දීපුවා රාජ්‍ය ආරක්ෂාවෙන් එළියට දෙන්නේ නැතුණත් අන්න ඒ අවස්ථාවල් වලදී දැනගන්න පුළුවන් වෙයි මේකේ මහා මොලකරුවන් හැටියට ගණනනකොට කවුද මේවට මූල්‍යමය ශක්තිය දුන්නේ. ඒ වගේ ඉදිරියේදී මේකට සම්බන්ධ තියෙන අයව අනිවාර්යයෙන්ම නීතිය රැහැනට හසු කරගන්න. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හොරෙන් හොරෙන් දැන් සාකච්ඡා කරනවා. ඕනම පක්ෂයකට අයිතියක් තියෙන ඕනම පක්ෂයක අහුවලා සාකච්ඡා පවත්වන්න. හැබැයි ඉතින් කොහේ හොරෙන් වෙස්මුණු බැඳන් නටන්න වෙන්නේ එළියේ. රට තුල ත්‍රස්තභයක් ඇති නොකර පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන්ට දැඩි දඬුවම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. යාපනයේ නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය රාජකාරිමය ක්‍රියාදාමය පිළිබඳව ගැටලු තිබෙනවා නම් ඒවා පිළිබඳව පරීක්ෂණ කරන්නට යම් ක්‍රමවේදයක් තිබෙනවා. පළාත් පාලන අමාත්‍යංශය හරහා සහ වෙනත් ක්‍රමවේද තුලින් විශේෂයෙන්ම යාපනයේ එම නිලධාරීන්ගේ නිලැමීම් පිළිබඳව වෙනමම පරීක්ෂණයක් කරන්නට ඉඩ ප්‍රස්තාව තිබුණා. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා වෙනත් ගෝඩි බිල්ලන් නිර්මාණය කරන්න නැතුව බොරු ත්‍රස්ත බියක් රටේ ඇති කරන්නේ නැතුව පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනවිල්ලා එයාට දැඩි දඬුවම් ලබා දෙන්න තෙක් අපි සියලු දෙනාම බලා සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. නිලධාරීන්ගේ නිලැමීම් ප්‍රශ්නයක් නම් මේ රටේ වෙනත් නගර සභාවල නිලැමීම් සඳහා යම් සාපේක්ෂ භාවයක් දිහා බලනකොට යම් සංසන්දනය කිරීමක් බලනකොට ඒ නිලැමීම් වල යම් කිසි වැරදිතාවයක් තියෙනවද නැද්ද කියන එක සොයා බැලුවොත් හොඳයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්නට කැමතියි. වෙළඳපොලේ අලවියට තබා ඇති පොල් තෙල් වල පිළිකාකාරක අඩංගු වන්නේද නැද්ද යන සම්බන්ධයෙන් සර්වේලීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලබාගත් සාම්පල 109ක් පරීක්ෂා කරනු ලැබුවා. එහි පරීක්ෂණ වාර්තා මේ වන විට ලැබී ඇති අතර අදාළ පොල් තෙල් වල පිළිකාකාරක අඩංගු වී නොමැති බවට තහවුරු වී ඇති බවයි රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවර්ණ මහතා ප්‍රකාශ කළේ.
පිළිකා කාරක පොල් තෙල් සමාජගත වී ඇද්දයිද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් අහඹු ලෙස සාම්පල පහ බැගින් ලබාගෙන පරීක්ෂණ සිදු කිරීම පසුගිය දිනවල ආරම්භ කළා. ඉන් පොල් තෙල් සාම්පල් 55ක ප්‍රතිඵල පළමුව නිකුත් වූ අතර එම පොල් තෙල් සාම්පල වල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වී නොමැති බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ. මේ අතර එලෙස පරීක්ෂාවට ලක් කළ සාම්පල් 125 අතරින් අදවන විට සාම්පල් 109ක වාර්තා ලැබී ඇති අතර එම සාම්පල් 109ෙම ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු නොමැති බවට තහවුරු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද දින ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම මේ පොල් තෙල් වෙළඳපොළට නිකුත් වෙලා තිබෙනවාද කියන එක පිළිබඳව පාරිභෝගික අධිකාරිය විදිහට දිස්ත්‍රික් 25න් නියැදි 125ක් අරගෙන පොල් සංවර්ධන අධිකාරියට බාර දුන්න පරීක්ෂා කරන්න ඊයේ වන විට 109ක වාර්තා පාරිභෝගික අධිකාරියට ලැබිලා තිබෙනවා. ඒ 109ෙම ශරීරයට අහිතකර ඇපලොටොක්සින් නැති බවයි අපිට වාර්තා වෙලා තිබෙන්නේ. මේ නිසා වෙළඳපොළ තිබෙන පොල් තෙල් ශරීරයට අහිතකර නොවන බවයි විශේෂම පොල් සංවර්ධන අධිකාරිය විසින් ඒ වාර්තා වලින් අපිට ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඒ පොල් සංවර්ධන අධිකාරිය ඒ නිගමනයන් වලට එළමිලා තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කරලා තිබෙන්නේ බිලියන 1කට ඒකක 30කට වඩා වැඩියෙන් තිබුණොත් හොඳ නැහැ කියන එකයි. එමෙන්ම මෙලෙස විෂ පොල් තෙල් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත විමර්ශන කණ්ඩායමක් නීතිපතිවරයාගේ උපදෙස් මත ඊයේ දින පත් කරනු ලැබුවා. මේ අතර පොල් තෙල් සහ ආහාරයට විෂ එකතු වීම මැයින් ඒ පිළිබඳව දැනුවත් කිරීමේ විද්වත් කතිකාවතක් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් පවත්වනු ලැබුවා. 2003 සහ 2016 මේ ගැසට් පත්‍රයක් මගින් ලංකාවේ පොල් තෙල් කලවම් කිරීම මේ නීතිගත කරනවා. ලංකාව ෆාම් ඔයිල් තහනම් කළ ඊපෙරදා ජනාධිපතිතුමා තීරණයක් ගත්තා. දැන් කවුද ඇවිස්සලා ඉන්නේ? පාන් නිෂ්පාදක. ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉන්නේ පාන් වලට දාලා තියෙන බටර් කියලා. දැන් ෆාම් ඔයිල් නැත්නම් ඊළඟ බිස්කට් කර්මාන්තේ වැටෙනවා නම් ෆාම් ඔයිල් ලංකාවට ආනයනේ වළක්වපුවාම ඒ කියන්නේ බිස්කට් වල තියෙන ෆාම් ඔයිල් නේ. ඒ කියන්නේ ෆාම් ඔයිල් එක නතර කරපුවාම වැටෙන කර්මාන්ත ටික ලයිස්තුගත කරා නම් හොයාගන්න පුළුවන් කවුද ෆාම් ඔයිල් මෙච්චර කාලා ආහාරයට දැම්මේ කියලා. දැන් මේකට මොකද්ද විකල්පය? අපි පොල් තෙල් හිඳි පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඔය තෙල් කවලම් කරලා එන එක ඒ කාලේ වෙළඳ දුන්න ඕන ආකාරයට තමයි කටයුතු කරේ. ඉතින් අපි මේක හොයලා මේක වළක්වන්න කටයුතු කරා. අපිට දොස් කියනවා ගේන්න කටයුතු කරපු අය තමයි අද නිදොස්කාරය වෙලා ඉන්නේ. පාණ්ඩු දෙබැල් ඉස්සලා යන්න ප්‍රමිති ආයතනේ මේ රටේ පරිභෝජනයේ සුදුසු නුදුසු ආහාර පිළිබඳ සම්පූර්ණ වගකීම ප්‍රමිති ආයතනේ ගන්න ඕනේ. වෙළඳ ඇමතිවරයා සම්පූර්ණ වගකීම ගන්න ඕනේ. මේ කාරණාවදි පැනලා යන්න පුළුවන් කමක් නැහැ. එකක් ප්‍රමිති ආයතනයේ තියෙනවා අනිත් එක පාරිභෝගික අධිකාරියේ තියෙනවා. මේ ආයතනවලට නීතියෙන්ම ලැබී තිබෙන අරමුණු හා පරමාර්ථ නිසි පරිදි ඔවුන් ඉටු කරනවා නම් මේ විදිහේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. කැවුම් කොකිස් කන්න තේමේසි වාඩි වෙන්න බයයි වස විස තියෙද කියලා. ඒ නිසා දැන් ප්‍රාර්ථනා කරන්න වෙන්නේ විසකාරක සහිත කෑම බීම එහෙම කන්නේ නැතුව කොහොම හරි කරලා ඔයාගේ පණ බේර ගන්න කොහේ හරි ඉන්න දෙයිහාමුදුරු කෙනෙක් හරි පිට වෙන්න කියලා තමයි දැන් ප්‍රාර්ථනා කරන්නේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.